කපිල එස් වික්‍රමසිංහ කර්මාන්ත ශාලා රැකගැනීමේ සංසදයේ විධායක සභික. අපි අද දින ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා හම්බ වෙලා කර්මාන්ත ශාලා කරුවන් මේ වෙලාවේ මුහුණ දෙන ගැටලු සම්බන්ධව කටයුතු කරා. මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ සහ සියලුම බැංකු නියෝජනය කරමින් එම නියෝජිතයන් පැමිණ සිටි. ඇත්තටම කර්මාන්ත කරුවන් වශයෙන් අපිට ඇති මූලික ගැටලු අපි එහෙදී පැහැදිලි කරා. ඒ සඳහා ඔවුන්ට හැකි පමණින් අපිට විසඳුම් ලබා දීමට එකඟ වුණා. ගරු අමාත්‍යතුමා මේ අවස්ථාවේදී සඳහන් කරේ ලංකාවේ කර්මාන්ත කරුවන් යටතේ සිටින සේවක මණ්ඩල සඳහා වැටුප් ගෙවීමට ඉතාම කඩිනමින් කාර්ක ප්‍රාග්ධන ණය සහ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අනිකුත් යුටිලිටි වියදම් සඳහා අවශ්‍ය කාර්ක ප්‍රාග්ධනය ඉතාමත් ඉක්මනින්ම ලබා දීමට කටයුතු කරන බවයි. කර්මාන්ත සුරකීමේ සංවිධානය අපෙන් ඉල්ලා හිටියා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආයතන 500කට වඩා එකට ඒකාබද්ධ වෙලා තිබෙන ආයතනයක්. දැනට රජයේ මගින් කාරක ප්‍රාග්ධනය සඳහා බැංකු හරහා දෙන 104ක ණය ලබා ගැනීමේදී ඇතිවලා තිබෙන දුෂ්කරතාවයත්, ඒ වගේම මේ අවස්ථාවේ කර්මාන්ත නැවත ආරම්භ කිරීමේදී තිබෙන ගැටලුත් සාකච්ඡා කිරීමට යොමු අපෙන් අවස්ථාව ඉල්ලා හිටියේ. ඒ සඳහා අපි මහ බැංකුවේ ඇතුළු අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල නිලධාරී මහත්මීන්ටත් ආරාධනා කරලා කර්මාන්ත සුරකීමේ සංවිධානයේ නියෝජිතයන්ට තමන්ගේ දුක් ගැන විලිහා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබලා දුන්නා. ඒ අනුව එයාගේ ගැටලු ඉදිරිපත් කරලා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණීම මහත්මියත්, ඒ වගේම අනිකුත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජනය කරමින් පැමිණිය අයත් ධනාත්මකව සහයෝගය පළ කරන්න එකඟතාවය ඇති වුණා. ඒ අනුව දේශීය කර්මාන්තකරුවන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ අවස්ථාවේදී බැංකු මගින් බලාපොරොත්තු වෙන අවශ්‍ය සහන ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.